ආයිපෝ අද මම ඔයගොල්ලන්ට තොරතුරු ගෙන එන්නේ අනුරපුරයේ පිහිටි සඳකඩපහන ගැන විස්තර. සඳකඩපහන. සඳකඩපහන ලෙස හඳුන්වන්නේ පඩි පෙළේ අවසානම පඩියයි. පියගැට පෙළ පාමුලෙහි ඇති අඩසඳක හැඩයෙන් යුත් ඇති ගල් පුවරුව සඳකඩපහන ලෙස අප හඳුන්වනවා. සඳකඩපහන කිස්සුපූර්ව 3 සියවසේදී ආරම්භ වූ බවට මතයක් පවතිනවා. මුල් කාලයේ මෙය කැටයම් වලින් තොර චාම් අන්දමින් තිබී ඇති අතර විවිධ කැටයම් වලින් සැරසූ බවට සිතිය හැක. කලාත්මක අතින් උසස්ම සඳකඩපහන අපට හමුවන්නේ අනුරාධපුර අභයගිරි විහාරයේ බිසෝමාලිගාවේ හමුවන සඳකඩපහනයි. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි දේ අගේ නොකළ යුතු දේවල් ලෙස සැලකිය. එම හේතුවෙන් කැටයම් වැනි දේ යොදන ලද්දේ පඩි පෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටයි. මහාචාර්ය සෙනරත් පරණවිතාර මහතාගේ අදහස අනුව අඩකවයේ වටේට ඇති ගිනිදල් වලින් අදහස් කෙරෙන්නේ සාමාන්‍ය ලෝකයේ කෙලෙස් දුක්ගැහැට වලින් පිරී ඇති බවයි. අනතුරුව දැක්වෙන සතුන් 4 දෙනාගෙන් ජාති ජරා ව්‍යාධි මරණ යන 4 බය නිරූපණය වෙන බවයි. එම සතුන් 4 දෙනාගේ නම් ඇත්තා, අශ්වයා, සිංහයා සහ ගවයයි. ඉන්පසු දැක්වෙන ඝන ලියවැල් වලින් තෘෂ්ණාව දක්වයි. ඊළඟට දැක්වෙන හංස පේලියෙන් කියවෙනුවේ බුද්ධිමත් පුද්ගලයින් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මයේ අනුගමනය කරන බවයි. එවිට ක්‍රමයෙන් තෘෂ්ණාව අඩු වී යන බව දැක්වීමට තුනී වූ ලියවැලක් දක්වා ඇත. අවසානයේ නෙළුම් මලෙන් දක්වන්නේ නිවන බව පරණවිතාර මහතාගේ අදහසයි. ඒ අනුව බලන විට සඳකඩපහන මුළු සංසාරය පිළිබඳ සංකේතයක් වේ. පොළොන්නරුගේදී හින්දු ආගමික බලපෑම ඇතිවීමත් සමග ගවයා ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සලකනවා. ඒම නිසාවෙන් සඳකඩපහනින් ගව රූපය ඉවත් කර ඇති බව දක්වනවා.